क्रिस्तु वर्ष 2021 नवंबर 20वें दिन बृहस्पति नोत गुरुग्रहाय ज्योतिर्विद्याय हनुन्वे दिव्य कैटियट बृहस्पति दिव्य राज्य के लिए किया मैं बृहस्पति दिव्य राज्य के ग्रह मारु वसर दुलाकट पशु पमन वगे तमय मेवर सिद्धवेन्नी या एन सेनसुरुटा कुंभ राशि अट मे गमने दी लग्न पहाकट पमनाई शुभ फल अत हेब उपत्य चंद्र अगे पश्वेन हत्यन नमवेन इकोलस्वेन देवेन नवतकियान उपत्य चंद्र सिटपुर आशियला देख पहा हत नमे इकोलहट नमे गुरु गे मारव सिद्धवे अन्े लग्न हिमी अंटा अनिवार्यम शुभ फल दिन भव संधान करंड ओन खवदद मेन गुरु नवंबर विस और रात्रि एकोलहाय विशितुनट तमाय विशिपहट तमाय मेवर पेमिनीम मे पेमिनीन सेनसुरुगे गेदरट सेनसुरुगे गेदरट आवम सेनसुरुट आयति देवाल वलिन तमाय वेड कटयुतु सटनक्रम अनिकुद देवाल पातिहारे पान्नवेन्ने गुरुग्रहायट एनं सेनसुरु अधिपति दुकट अधिपति सेनसुरु ग्रहायगे राशि दि मनोदमया मेवर करन्ने सेनसुरु एविल्ल इतिं अतपाय कडन्न उपत्तिये बलवत् वेच्चेला हिटियनं मे वगेम होंद तत्त्वयन् अति करनवा कियला අපිට ඔප්පුවලා තියෙනවා එහෙම ග්‍රහයකේ රාශියට ආවයන් පස්සේ ගොඩාක් මම දකින්න දෙයක් තමයි සාමාන්‍යයෙන් දියුණුවට කටයුතු සැලසෙනවා කුම්භ රාශිය ගුරු ලැබුම් ගත්තම කරුණාව උතුරා යන හදවතක් ඇති වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ එහෙනම් මෙවර ගුරු මාරුව නිසා ඔබට ඇතිවන සුබඵල තත්යන් මොනවද? තමම් අතරමඟ ගියක් හදලා නතර කරලා තිබ්බනම් සල්ලි නැතුව නැවත ඒකේ හදාගන්න තමන්ට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ආ ඉඩම් මිලදී ගන්න ලැබෙනවා. යාන වාහන මිලදී ගන්න ලැබෙනවා. තමන්ගේ ව්‍යාපාරයේ දියුණු කරගන්න අවස්ථාව උදා වෙනවා. මැණික් සම්පතෙන් තමන්ට වාසනාව පෑදෙනවා. ලොතරැයි වාසනාව ඇති වෙනවා. රැකිරක්ෂාව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් Tamante රැකියාව ඉක්මනින්ම ලැබෙනවා. විදේශගත වීම වලටත් මේ ගුරු ග්‍රහය සෑහෙන හොඳ ග්‍රහයයි. ඉතින් මෙවර යම් කිසි කෙනෙකුගේ කේන්දරේ ගුරු දෙක පහත නමේ 11 වෙනට ගෝචර ගමනින් පැමුණුණාද අන්නේ ලග්න හිමියන්ට තමයි ඉහසින් සඳහන් කරන ලද සුබඵල අත් වෙන්නේ. ගුරු කියන්නේ සෙනසුරු වගේ ඊටාම නරක වැඩ කරන ග්‍රහයෙක් නෙමෙයි නමුත් ගුරු දුර්වල වුණාම අපි දන්නවා ස්නායු ආබාධ ඇති වෙන ඉක්මනින්ම මොනතරම් පඬිත උගතෙකුට වුණත් වයසට යනකොට ඒක හරි අපි සැලකිල්ලක් දක්වන එකයි ගුරු දුර්වලයට පුෂ්පරාග මණික් පළඳින්න කියන්නේ කහ වස්සා අඳින්න කියන්නේ කහමල් පූජා කරන්න කියන්නේ රත්තරන් පළඳින්න කියන්නේ ගුරුට අයිති රත්තරන් නිදානවලට අධිපති ග්‍රහය ගුරු කියන්නේ ඒක නිසා මෙවර ගුරු මාරුව තුලින් සමහර රටවල් වලට රත්තරන් නිදි අලුතෙන් සොයා ගන්න පුළුවන්කම ලැබෙනවා මැණික් සම්පත භූමිපාල යෝගයේ හැදෙන්නේ ගුරු uppatti මීන රාශියේ හිටපු අයට අනේ ඒක නිසා මැණික් සම්පතනුත් Tamanට සුවපලත් කරගන්න පුළුවන් අවස්ථාවක් හිටිය තමයි මම දකින්නේ මෙවර ගුරුමාරුව තුල මේ ගුරුමාරුව තුලින් මේෂ මිතුන සිංහ ලග්න සහ මකර තුලා ලග්න හිමියන්ට තමයි වැඩිපුරම සුබඵල තත්ත්වයන් ඇති වෙන්නේ. නැවත කියනවා මේෂ මිතුන සිංහ මකර තුලා මෙන්න මේ ලග්න පහට ප්‍රධාන වශයෙන් සුබඵලත් වෙනවා කියලා පෙන්වා දෙනවා. ඒට අමතරව චන්ද්‍රයෙන් දෙක පහත නමේ 11 ද ගමන් කරේ ඒ අයටත් මේ සුබඵල අත් වෙනවා කියලා පෙන්වා දෙනවා. හැබැයි මෙතනදී වරද්ද ගන්න එපා. ගුරුගේ මහා දසාවක් අතුරු දසාවක්
විදසාවත්තියෙන් උපත්ති යෝගකාරක වෙන්න ඕන. යෝගකාරක කියන්නේ එක පහ නමේ අධිපති වෙලා හිට උපත්ති ගුරු කියන ග්‍රහය ඔබට ඔන්න මේ සුභ බලත් වෙනවා. නැතුව සුභ බලත්වත් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ආණ්ඩුකාර පදවියක් තියෙනකොට ගුරුට අන්න ඒ වෙලාවේ ගුරුගේ මේ ගෝචර ගමන ඔබට බලපාන්නේ. ගුරු දැන් දෙක පහත නමේ 11 රාශිය වලට ආව කිව්වට සුභ බල දෙන්නේ නැහැ. ගුරුගේ මහදසාව කතුසාව තියෙන්න ඕන. තෙරුවන් සරණයි.